ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 17 වෙනිදා සිට ඔක්තෝබර් 23 වෙනි දින දක්වා සතිය ලග්න පලාපල ඔබගේ ලග්නයද කොහොමද දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න මේ සතිය තුල සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හදවතට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන්න ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවාද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් කර ගැනීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අපි දැන් මෙතෙන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය කුජ ලග්නාධිපති වශයෙන් හතරවැන්නේදී දුර්වලව වන අතර හතරවැන්නාධිපති සතියේ මුල් දිනම රාහුගේ බලපෑම් වලට අහු වෙනවා. ඒ නිසා සතියේ අගභාගයේ මෙන්ම මුල් දිනයේද ප්‍රවේශම් වීම අත්‍යවශ්‍යයි. තම නිවාස සම්බන්ධතා විශේෂ වෙනවා. ධනිය පිළිබඳ බැලීමේදී මිලමුදල් ගනුදෙනු වලට ඉක්මන් වෙන්න එපා. හදිසි ගනුදෙනු මෙන්ම විනෝද කටයුතු වලටද අවාසි තත්ත්වයක් උදා වීමට පුළුවන්. රැකියා අවස්ථාවේදී තමගේ අඩුපාඩුකම් මෙන්ම ලැබීම් වල ව්‍යාකූලතාවන්ට ඇති ඉඩකඩ ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. මානසික අවීරතාවන් ඇති කරන හේතුද ගෙන දෙනවා. අධ්‍යාපනයේදී න්‍යාය ධර්මයන් පිළිබඳව ඉගෙනීමේදී පෙර පැවති තත්ත්වයන්ගේ වෙනසක් ඇති කරන්න පුළුවන්. සමූහ හෝ ප්‍රායෝගික කටයුතු වලට සාමාන්‍යයෙන් යහපත් වෙනවා. ගෘහ ජීවිතයේදී විවාහ යෝජනා සම්බන්ධව විවිධ අංශ හරහා බාධක හෝ අවිවේකී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. නිශ්චිත තීරණ ගැනීමට අපහසු කාලයක් උදා වෙනවා. පවුලේ කටයුතු පිළිබඳ මූල්‍ය හිඟතාවන්ට වඩා අපිරිවෙල හෝ ක්‍රමෝපායන් පිළිබඳ පසුගාමී තත්ත්වයන් ඇති කරන්නත් පුළුවන්. දරුවන්ගේ කටයුතු කෙරෙහි වැඩි බලපෑම් ඇති වෙනවා. සෞඛ්‍ය ගැන විමසීමේදී ශරීර උෂ්ණාධික තත්ත්වයන් ගැන සැලකිලිමත් වෙන්න. හමේ වියලි බව ගැනද සැලකිලිමත් වෙන්න. ජය අංකය 1. වර්ණය තඹ. දිනය ඉරිදා. වෘෂභ ලග්නය ලග්නාධිපති සිකුරු හතරවැන්නේ ගමන් කරන මේ සතියේදී ඔබගේ ක්‍රියාකාරකම් වල සුළු වශයෙන් මන්දගාමී බවක් පෙන්නුම් කරනවා. චිත්ත වේගයේ ශක්තියින් වලට බාධා තත්ත්වයන් ක්‍රමයෙන් දුරස් වෙන්න පුළුවන්. ධනිය පිළිබඳ අවධානය යොමු කරන විට සාමාන්‍ය මුදල් ගනුදෙනු වලදී පැවති ඉක්මන් ස්වභාවයන් 20 දිනයෙන් පසු වෙනස් වෙන්න පුළුවන්. ගනුදෙනු කෙරෙහි ගැටළු තත්ත්වයන් පිළිබඳ කල්පනාකාරී වෙන්න. රැකියා අවස්ථාවේදී කාර්යබහුල වුවද වලින් වර කටයුතු ස්වභාවයන් වෙනස් කරන්න පුළුවන්. දේශපාලන හා පිරිස් පාලන කටයුතු විශේෂ වෙනවා. අධ්‍යාපනයේදී ඉගෙනුම් කටයුතු කෙරෙහි බලපෑම් ඇති කරන තත්ත්වයක් ආරම්භයේදී වෙනස් වෙන්න පුළුවන්. ඔබගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වටපිටාවන් තවත් නිදහස් වෙනවා. ගෘහ සම්පත පිළිබඳ අවධානය යොමු කරන විට විවාහ යෝජනා සම්බන්ධව අවිනිශ්චිතතාවයන් මතුවෙන්න පුළුවන්. විවාහයට ඇති ප්‍රමුඛතාවන් වෙනස් වෙන්නද පුළුවන්. 20-21 දිනයන් වඩාත් විශේෂ වෙනවා. ගේදර කතා බහේ හා තැඩි පැවැත්ම වෙනස් වඩාත් පහසු බවක් දැනෙන්න පටන් ගන්නවා. දරුවන්ගේ කටයුතු කෙරෙහි ඇති වූ බාධාවක් දැන් නිදහස් වෙනවා. සෞඛ්‍ය ශරීරය දෙස බැලීමේදී ශරීර උෂ්ණාධික තත්ත්වයන් මෙන්ම හදවත් අමාරුකම් ඇතිවීම නම් විශේෂයෙන් පෙන්නුම් කරනවා. ස්නායු අපහසුතාවන්ට ඉඩ ඇති කරන්න පුළුවන්. කල්පනාවෙන් ජීවත් වෙන්න. ජය අංකය 8. වර්ණය නිල්. දිනය සෙනසුරාදා. මිථුන ලග්නය ලග්නාධිපති බුධ
යෝගකාරක සිකුරු හිමි පස්සෙන්නේ විද්‍යාස්ථාන ගතව කාලයක් ගමන් කිරීම පොදු කටයුතු වලදී මෙන්ම අධ්‍යාපන කටයුතු වලද පහසු පිනිෂ අවශ්‍ය සහාය ලබා ගන්න පුළුවන්. ලග්න ගතව සිටි කුජ මාළුව ඔබගේ කරදර තත්වයන් බොහෝ දුරට නිදහස් කර දෙනවා. ධනිය පිළිබඳ අවධානය යොමු කරන විට ධනස්ථානාධිපති කර්මස්ථානයේදී එරෙහි රාහුගෙන් මිදීම රැකියාව හා මූල ස්ථාවරයට නව ශක්තියක් ලැබෙනවා. ජල සම්පතතා මූල වාසී ගෙන එනවා. රැකියා අවස්ථාවේදී ගෙවුණු දින කිහිපයක් පටන්ගෙන තිබූ මානසික අවහිරතාවයන් ක්‍රමයෙන් සුභවාදීව වෙනස් වෙන්න පටන් ගන්නවා. ජලය ද්‍රව කිරි සම්බන්ධ රැකියාවන් ලැබෙන මූල ශක්තිය හීන වීමට ඇති අවස්ථාද පාලනය කරගන්න සිද්ධ වෙනවා. අධ්‍යාපනයේදී මිශ්‍ර ඵල ඇති කරනවා. ඉගෙනීම් කටයුතු වල නිදහස් සැහැල්ලු අවස්ථා ලැබෙනවා. ඒ තුළින් ඇතිවිය හැකි බාධක ගැනද අවධානය යොමු කරන්න. ගෘහ සැපත පිළිබඳ අවධානය යොමු කරන විට විවාහ යෝජනා සම්බන්ධ කටයුතු වල වියහියදම් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. මොකද ගේදර කටයුතු වලදී කරදරකාරී ස්වභාවයට බොහෝ දුරට ඉඩ සැලසී ඇති හේයිනි. දරුවන්ගේ අධ්‍යාපනය හා විනෝද කටයුතු සම්බර කරගන්න සිද්ධ වෙනවා. සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ කතා කිරීමේදී මුත්‍රාශය සම්බන්ධව මුත්‍රා සීනි ගතිවල වෙනස්කම් මෙන්ම ආමාශයගත උෂ්ණාධික තත්ත්වයන් ගැනද සැලකිලිමත් වෙන්න සිදුවෙනවා. ප්‍රවේශමින් කටයුතු කරන්න. ජය අංකය 5. වර්ණය ලාකොළ. දිනය බදාදා. කටක ලග්නය. ලග්නාධිපති සඳු සති ආරම්භයේදීම කර්මස්ථාන ගතව හා අයස්ථාන ගතව ගත කෙරෙන කාලයේ 18 සිට 22 දක්වා ඔබට වඩාත් යහපත් බවක් කියන දෙනවා. වැඩ කටයුතු වල තරමක් පහසු බවක් පෙන්නුම් කරනවා. ධනිය පිළිබඳ විමසීමේදී රාජ්‍ය සම්පතතා වලදී කිසියම් තරකකාරී බවක් ඇති වෙනවා. ඉන් මදසහන බවක්ද පෙන්නුම් කරනවා. රැකියා වේදී 18 19 දිනයන් වල අන්‍යයන් හා සුහදව වැඩ කිරීමට අවස්ථාව ලැබෙනවා. ජල හා කිරියාශිත කර්මාන්තවල දෙන අයට විශේෂයි. කෘෂි හා ඉඩම් ක්ෂේත්‍රවල අයට වියදම් පාලනය කර ගැනීමට උත්සාහ කරන්න සිද්ධ වෙනවා. අධ්‍යාපනයේදී කලා විෂයන් පිළිබඳ හැදෑරීමට සාමාන්‍ය උනන්දුවක් ඇති වෙනවා. නමුත් වියදම් තත්ත්වයන්ද හදිස්සි අවස්ථාද උදා වෙනවා. ගෘහ සැපත ගැන විමසීමේදී සාමාන්‍යයෙන් විවාහ යෝජනා වලදී ගැළපීමක් ගැන ප්‍රශ්නකාරී තත්ත්වයක් උදා වෙනවා. සිතේ උනන්දුවද සාමාන්‍යයෙන් නැති වෙන්න පුළුවන්. ඉක්මන් තීරණ ගැන කල්පනාකාරී වෙන්න. ගේදර කටයුතු වලදී නායකත්වයේ වගකීම් වලට උනන්දුවක් පෙන්නුම් කරනවා. දරුවන්ගේ කටයුතු වඩාත් සැහැල්ලුවෙන් නියඳුනද වියහියදම් වල ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කරනවා. කල්පනාකාරීව වැඩ කරන්න. සෞඛ්‍යයේදී බරපතල නොවුනද හදිසි තුවාල අනතුරු අවස්ථා ගැන සැලකිලිමත් වෙන්න. ජය අංකය 2. වර්ණය සුදු. දිනය සඳුදා. සිංහ ලග්නය. ලග්නාධිපති රවි දෙවන්නේ කුජ හිමි සිතනකතේ ගමන් කරන මෙම සතිය බොහෝ දුරට අදහස් හා ක්‍රියාකාරකම් වල වේගවත් බවක් කියන දෙනවා. එය බොහෝ දුරට අවාසි වෙන එකක් නැහැ. ධනයේදී තරගකාරී ගනුදෙනු වල පවා දුෂ්කරතා හෝ පාඩුගෙන දීමට පුළුවන්. 17 වන දින විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. රැකියා ස්ථානයේ 20-21 දිනවල රැකියාවේ කටයුතු මහන්සියෙන් හා සුහද භවෙන් යුතුව ඉටු කරන්න අවස්ථාව ලැබෙනවා. නමුත් ඉන්පසු කාලය ප්‍රතිලාභ අත්විඳීමටද ඉඩගෙන දෙනවා. අධ්‍යාපනයේදී කලාව හා සෞන්දර්ය ක්ෂේත්‍රයන්හි හැදෑරීම් වලට ඉතා යහපත් වෙනවා.
කෙටිකාලීන පාඨමාලා හැදෑරීමට වඩා යෝග්‍ය කාලයක්. ගෘහ සැපතේදී විවාහ යෝජනා ගැන ඉක්මන් පෙළඹවීමකට ඉඩ ඇත. වැඩිහිටි සම්බන්දතාවන්ට අවනත වීමට සිදු වෙනවා. ගේදර කතා බහේ දැඩි බව 17 දින සිට වෙනස් වීමට ඉඩකඩ තිබෙනවා. නිවාස සම්බන්ධ කටයුතු කෙරෙහි ඉක්මන් ක්‍රියාකාරකම් වලට ඉඩ ඇති වෙනවා. දරුවන්ගේ රැකියා සම්බන්ධ කටයුතු වලට ඉඩ ඇතත් ව්‍යාකූලතාවයන් පාලනය කර ගන්නම සිද්ධ වෙනවා. සෞඛ්‍ය කෙරෙහි බලන විට ආමාශයගත හා මුත්‍රා සම්බන්ධ සුළු අපහසුතාවන් වලට ඉඩකඩ පවතිනවා. ජලය නිසා ඇති කළ බාධක මුල් දිනෙන් පසුව වෙනස් වෙන්න පටන් ගන්නවා. ජය අංකය 1. ජය වර්ණය තමල්. දිනය ඉරිදා. කන්‍යා ලග්නය. ලග්නාධිපති බුද්ධ යෝගකාරක සිකුරු හෝ දෙවැන්නේ ගමන් කරමින් සිටියේදී සති ආරම්භයේදීම රවිද ලග්නයේ නික්ම දෙවැන්නට මාරු වීම මෙතෙක් ඔබට තිබූ අභිමානීය හැඟුම් වඩාත් සාමාන්‍ය වෙනවා. ඒ කියන්නේ නිහතමානී කතාබහ වලට යොමු වෙන අවස්ථා උදා වෙනවා. ධනයේදී ඔබගේ සාමාන්‍ය කතාබහ බොහෝ දුරට සරල බවක් ගෙන දෙනවා. කතිකත්වය අවශ්‍යදායකයි. අලෙවි ශේෂ්ත්‍රීය කටයුතු වලදී නම් සුබයි. රැකියා ස්ථානයේ කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් තිබූ අනපේක්ෂිත බාධක ගැන අවිනිශ්චිතතා බොහෝ දුරට අඩුවන ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. 20 දිනෙන් පසු විශේෂයි. වාග් ශක්තියන්ගෙන් වැඩි තහවුරු බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපනයේදී ඉගෙනීම් කටයුතු වලට තරමක බාධාකාරී හෝ අපහසු තත්ත්වයන් ඇති කරනවා. සෞඛ්‍ය හේතුන්ගේ බලපෑම මොද ඇති කර හැකිය. ගෘහ සැපත. විවාහ කටයුතු සම්බන්ධ පෙර දිනවල පැවති සංකීර්ණ හෝ ගැටලු බොහෝ දුරට निराकरणය වත් යම් යම් බාධක තත්ත්වයන් විටින් විට ඉස්මතු වෙන්න පුළුවන්. 20-23 දිනයන්හි සාමාන්‍යයි. ගෙදර කටයුතු වල සාමාන්‍ය බවක්ද පෙන්නුම් කරනවා. දරුවන්ගේ කටයුතු වල සුළු දුෂ්කරතාවට ඉඩ ඇති කරනවා. සෞඛ්‍ය වැටීම් තැලීම් සුළු අපහසුතා පාලනය කරගන්න සිද්ධ වෙනවා. ජය අංකය 5. වර්ණය ලාකොළ. දිනය බදාදා. තුලා ලග්නය. තුලා ලග්නාධිපති සිකුරු දෙවැන්නේ යෝගකාරක ශනි හිමි අනුරණකතේ ගමන් කරන අතර දෙවැන්නාධිපති කුජ භාගස්ථානයේද ගමන් කරන මෙම සතිය සමපල තත්වයක් ඇති කරන මුත් සුබ තත්වයන්ට වඩාත් කැපී පෙනෙනවා. ධනයේදී සෑල්ලු හා ඉක්මන් ගනුදෙනු වලට වඩාත් කැළපෙන කාලයකි. 20 දින දක්වා කාලයේ විශේෂයි. රැකියාවේ 17-19 දිනවල කටයුතු වලදී මානසික සෑල්ලු බව හා තෘප්තිමත් බවක් පෙන්නුම් කරනවා. 20 දිනෙන් පසු රසායනික ඉන්ධන දියර වර්ග සම්බන්ධ කටයුතු වලදී ප්‍රවේශම් වෙන්න. ගිනි සම්බන්ධ කටයුතු වලදී වඩා ප්‍රවේශම් වෙන්න. ජල යාත්‍රා සම්බන්ධකම් ඇති කර ගැනීමට ඉඩ තියෙනවා. අධ්‍යාපනයේ මට්ටමින් බලන විට අධ්‍යාපන කටයුතු වල අඛණ්ඩතාවයට බලපෑම ඇති කරනවා. මානව සම්බන්ධතා පිරිස් පාලන හැදෑරීම් සම්බන්ධව විශේෂ වෙනවා. ගෘහ සැපතේදී සතියේ මුල් දිනය තුල විවාහ යෝජනා සම්බන්ධව බොහෝ දුරට යහුසුලු බවක් ගෙන දිය හැකිය. ගුණවත් දේපල හිමි අය හා සම්බන්ධ වීම විශේෂයි. ගෙදර කටයුතු වල විනෝද බවක් ඇතත් ඉක්මන් ස්වභාවයන් පාලනය කරගන්න සිද්ධ වෙනවා. සෞඛ්‍යයේදී කෘතිම පැනවීම හැකි තරම් ඈත් කරන්න. ජය අංකය 6. වර්ණය 23. දිනය සිකුරාදා. උෂ්ටික ලග්නය. ලග්නාධිපති කුජ මෙතෙක්කල් රැඳී සිටි එරෙහි බුද්ධ හිමි මිතුර රාශියෙන් මාඩු වී සඳු හිමි කටක රාශි ගාතව නීච වනු ඇත. මෙතෙක් පැවති කඩතර අඩුපාඩු වලට
යහපත් ප්‍රතිචාරමය තත්ත්වයන් ඇති වුවද ප්‍රමාණවත් වාසිදායක බවක් ගෙන දෙන්නේ නැහැ. කරදර බොහෝ දුරට අඩු වෙනවා. ධනයේදී සාමූහික ගනුදෙනු වලින් පුද්ගලික වාසි ලැබීමේ පසුගාමී තත්ත්වයන් ක්‍රමයෙන් ඈත්වීම 20 දිනෙන් පසුව අත්විඳීමට පුළුවන්. ඔබට හිමිදෑ ලැබෙනු ඇත. රැකියාවේදී රැකියාවේ අනන්‍යතාවය මෙන්ම ශක්තිය ගැන වෙනස්කම් ඇති කරන්න පුළුවන්. වගකීම් හෝ පාසුකම් වල වෙනසක් ඇති වෙන්නත් පුළුවන්. රෙදිපිලි විනෝද සංචාරක හා මෝස්තර නිර්මාණ කටයුතු කෙරෙහි යම් යම් බලපෑමක් ඇතත් පාලනය කරගන්න පුළුවන්. අධ්‍යාපන මට්ටමින් විමසා බලන විට සාමූහික හැදෑරීම් වලද යහපත් වූද 2021 දිනයන් ක්‍රියාත්මක වශයෙන් වාසි ඇති කර හැකිය. තීරණ වරින් වර වෙනස් කිරීම යහපත් වෙන්නේ නැහැ. ගෘහ සැපත විවාහ යෝජනා කෙරෙහි යම් යම් අවිනිශ්චිතතාවයන්ට ඉඩ පෙන්වුම් කරනවා. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයයි. 2021 දිනයන් සාමාන්‍යයෙන් ගැටලු මත වෙනවා. නීතිමය ගැටලු හෝ විපාක විඳින අය සමග ඇසුර කරදර වෙනවා. ගේදර කටයුතු වලදී සාමූහිකත්වය රැක ගැනීමේදී ගැටලු සුළු වශයෙන් මතුවෙනවා. සෞඛ්‍යයේදී වියලි සෙන්ගති වලට ඉඩ පවතිනවා. ස්නායු පීඩා ගැනද උනන්දු වෙන සිත වෙනවා. ඡය අංකය 3. වර්ණය රන්වන්. දිනය බ්‍රහස්පතින්දා. දාන ලග්නය ලග්නාධිපති ගුරු වක්‍රව තවදුරටත් කුජ හිමි මුව සිසිර නැකතේ ගමන් කරන අතර කුජද ගුරු හිමි පුනාවස නැකතේ ගමන් කෙරෙමි. නැකත් පරිවර්තන යෝග බලයක් උදා කරගන්නවා. අභියෝගයන් බාධක කෙරෙහි ඉක්මන් විසඳුම් හෝ සහන ලැබීමකට ඉඩකඩ පවතිනවා. 20 වෙනිදාට පෙර විශේෂයි. ධනයේදී තරඟකාරීත්වයක් ඇතද ප්‍රමාණවත් ලැබීමකට තරම් ඉඩ ලැබීම දුෂ්කර වෙනවා. ඔට්ටු ඇල්ලීම වැනි කටයුතු මායාකාරී හැඟීම් වලට සීමා වෙන්න පුළුවන්. රැකියා ස්ථානයේ පොත්පත් ශාස්ත්‍ර කටයුතු ප්‍රකාශන මුද්‍රණ ශේෂ්ත්‍රයේ තාක්ෂණික කටයුතු වල යෙදෙන අයට සුබයි. රාජ්‍ය සම්බන්ධතා ඇති අයට වඩාත් විශේෂ වෙනවා. විශේෂයෙන් මූල ප්‍රතිලාභ පසුබිමකට ඉඩ ගන්න දෙන්න පුළුවන්. අධ්‍යාපනය ගැන සැලකිලිමත් වීමේදී හිතේ පැවතින සසුන් හැඟීම් වලින් බැහැරව වඩාත් ඉක්මන්කාරී හැඟීම් ඇති කරන 18-19 දිනයන් වල නව ඉගෙනීම් කටයුතු ආරම්භයේද සුබයි. ගෘහ සැපතේදී බාධක වටපිටාවක් වුවද උගත් යමක් කමක් ඇති ලාභාල පෙනුම ඇති අය විවාහ යෝජනා කෙරෙහි වැඩි අවස්ථා උදා වෙනවා. ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමටද මෙය සුබ කාලයකි. ගේදර කටයුතු වලදී තරඟකාරී හැඟීම් පාලනය කරගන්න. දරුවන් සම්බන්ධව විශේෂ යමක් ඉදිරිපත් කිරීමට ඇතිනම් 18-19 කාලය වඩා සුදුසු වෙනවා. සෞඛ්‍යයේ ශාරීරික උෂ්ණාධික බව තව දුරටත් ඇති වෙන්න පුළුවන්. අම්ල පිත්ත මලබද්ධ ගැන විශේෂ වන්න. ජය අංකය 1. වර්ණය තඹ. දිනය ඉරිදා. මකර ලග්නය ලග්නාධිපති ශනි වක්‍රව තවදුරටත් දෙවැන්නේ ගමන් කරන අතර යෝගකාරක සිකුරු අයස්ථානයේ ගමන් කරන මෙම සතිය ආර්ථික ශක්තිය කෙරෙහි මන්දගාමී ප්‍රගතියකට ඉඩ ඇති කරනවා. ධනයේදී මිල මුදල් සංස්කරණයක් සුපුරුදු ලෙස පුළුල් බවක් නොදක්වන අතර තැන්පතු ආදායම් කෙරෙහිද එතරම් තෘප්තිමත් බවක් ගෙන දීමට අවස්ථාව උදා වෙනවා. රැකියාවේදී සතිය ආරම්භයේ සිට ඔබගේ සේවා හැසිරීම් රටාවේ වෙනසකට ඉඩ ඇති කරනවා. රාජ්‍ය සේවා නියුතු අයට විශේෂ වෙනවා. අන්‍යයන්ට ඉවසීමෙන් කටයුතු කරන බවක්ද පෙන්වුම් කරනවා. අධ්‍යාපනයේදී ගුරුවරුන්
උපදේශකයන්ගේ සහාය ලබා ගැනීමේදී යම් යම් ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කරද ඒ සඳහා උපක්‍රමශීලීව කටයුතු කිරීමෙන් එය සමනය කරගන්න පුළුවන්. ගෘහ සැපතේදී 18 19 දිනයන්වලදී ඔබගේ මානසික පැවැත්ම තරමක් උද්‍යෝගී වෙන්න පුළුවන්. ගේදර කටයුතු වල සුළු පැටලිලි තත්ත්වයන් පාලනය කරගන්න සිත වෙනවා. තමන්ට නොගැලපෙන අය හා ඇසිර ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. සෞඛ්‍යයේ හදිසි තුවාල මුත්‍රා මාර්ගම් සම්බන්ධව තවදුරටත් සැලකිලිමත් වෙන්න. ජය අංකය 6. වර්ණය 23. දිනය සිකුරාදා. කුම්භ ලග්නය ලග්නාධිපති ශනි වක්‍රව ලග්නයේම ගමන් කරන අතර රෝගකාරක සිකුරු කර්මස්ථාන ගතව කුජකේ රාශියට ගමන් කරන මෙම සතිය තුළ ඔබගේ ක්‍රියාකාරකම් වල යම් වෙනසක් ඇති කළද අන්‍යයන්ගේ සහාය කෙටියෙන් හා ලැබීමේ ඉඩකඩක් පවතිනවා. ධනයේදී ඔබගේ මිල මුදල් පාලනය කෙරෙහි මුල් දිනේ ඇතරම් නිදහස් නොවන නමුත් අන්‍යයන්ට උදව් කිරීමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා. රැකියාවේදී කලාව හා සෞන්දර්ය ශාස්ත්‍රයේ වැඩ කටයුතු වල ඉක්මන්කාරී හැඟීම් ඇති වෙනවා. රෙදිපිලි රස ආහාර රූපලාවන්‍ය ආදී කටයුතු වලද විශේෂයි. පොදු ප්‍රදර්ශන කටයුතු වලටද අවස්ථාව ගෙන දෙනවා. අධ්‍යාපනය 20 දින දක්වා කාලය සාමාන්‍යයෙන් රසායනික තාක්ෂණික කාර්මීකරණය සම්බන්ධව විෂයන් කෙරෙහි නැමියාවක් පෙන්නුම් කරනවා. ධාරණ හා ස්මරණ ශක්තිය සාමාන්‍ය සතරදායක වෙන්න පුළුවන්. ගෘහ සැපත විවාහ යෝජනා සම්බන්ධව දුරබැහැරක පිය පාර්ශ්වීය බලපෑම හෝ සම්බන්ධතා ඔස්සේ විවාහ යෝජනා වලට ඉඩකඩක් පෙන්නුම් කරනවා. මුල් දිනයේ ගෙදර කටයුතු සම්බන්ධව පැටලෙන ස්වභාවයක් ඇතත් 20-21 දිනයන් වල වඩාත් යහපත් බවක් කියන දෙනවා. උගත් අය හා මිතුරු ඇසිරකට උවද අවස්ථාවක් යෙදෙනවා. සෞඛ්‍යයේදී 20 දිනෙන් පසුව හදිසි අනතුරු වල තත්ත්වයන් හැකිතරම් පාලනය කරගන්න. ජය අංකය 6. වර්ණය 23. දිනය සිකුරාදා. මීන ලග්නය ලග්නාධිපති ගුරු වක්‍රව තුන්වැන්නේ කුජ හිමි මුව සිසිල නැකතේ තවදුරටත් ගමන් කරන අතර කුජද හතරවැන්නේ පස්වැන්නට 20 දින මාරු වීමට නියමිතයි. තරඟ කාලී හැඟීම් ඉක්මනින් මතුවන අවස්ථා පාලනය කරගන්න. ධනයේදී 20 දින දක්වා කාලය පවුලේ ඉඩකඩක් හෝ භූමි තේපල සම්බන්ධව ඉක්මන් ගනුදෙන ස්වභාවයක් ඇති කරනවා. රැකියාවේදී කටයුතු වල ඉක්මන්කාරී තරඟකාරී ස්වභාවයන් පාලනය කරගන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් මුදල් ආයෝජනයේ තීරණ ගැනීම සම්බන්ධයෙනි. අධ්‍යාපනයේදී සාමාන්‍යයෙන් මිශ්‍ර ඵල ඇති කරනවා. 20 දින දක්වා කාලයේ කටහඬ පරීක්ෂණ හා සම්බන්ධතාවන් වලට යම් යම් සමන අවස්ථා ලැබීමට ඉඩකඩක් පවතිනවා. ගෘහ සැපත විවාහ යෝජනා සම්බන්ධව මෙතෙක් පැවති බාධක ස්වභාවයක් සතිය ආරම්භයේදීම වෙනස් වෙන්න පුළුවන්. රජය හා සම්බන්ධ වැඩවලදී අහඹු වාසි තත්ත්වයන් ඇතිවීමටත් පුළුවන්. ගෙදර කටයුතු වල තිබූ ඉක්මන් හැඟීම් බොහෝ දුරට වෙනස් වෙන්න පටන් ගන්නවා. සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන විට 20 දින දක්වා කාලය තුළ පපුවේ රුධිර පීඩන තත්ත්වයන් පාලනය කරගන්න. ඉන්පසු ආමාශයගත උෂ්ණාධික ස්වභාවයන් ගැනද සැලකිලිමත් වෙන්න. ජය අංකය 9. වර්ණය රතු. දිනය අඟහරුවාදා.